ඉරාන ජනාධිපතිවරයා ඇතුළු පිරිසකගේ හදිසි අභාවය අසා අප ඉමහත් කම්පණයට පත් වුණා විශේෂයෙන්ම ශ්‍රී ලංකාවටත් සමස්ත කලාපයටත් විශාල පාඩුවක් හැටියට අපි සලකන්නේ එතුමා තමයි මං හිතන්නේ ලංකාවට අවසානයේ අපු රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් නායකයා එතුමා අපේ උමාඔය ව්‍යාපෘතිය සම්පූර්ණ අවසන් කරන්න ප්‍රති අවශ්‍ය කටයුතු කරලා ඒක විවෘත කිරීමට ආවා ඒ නිසා අපි යෝජනාවක් කරනවා මේ පාර්ලිමේන්තුවේ විනාඩියක නිශ්ශබ්දතාවයක් යෝජනා කරනවා ඊට පස්සේ වැඩ කටයුතු වලට යන් කියලා ග්‍රාම නිලධාරීන්ට තමන්ගේ ගැටළු විසඳා ගැනීම වෙනුවෙන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැනීමට සිදුවීම හේතුවෙන් මතුවී ඇති ගැටළුකාරී තත්ත්වය පිළිබඳව මේ සභාවේ අවධානය යොමු කරමි. ග්‍රාම නිලධාරීන්ගේ සේවාව පැන නැගී ඇති වෘත්තීය ගැටළු දිගු කාලයක් පුරා නොවිසඳීම හේතුවෙන් එම සේවාවට අදාළ වෘත්තීය සමිති සියල්ල ඒකාබද්ධ වෙමින් මේ වන විට වෘත්තීය ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. මේ ගැටළු අතර ග්‍රාම නිලධාරී සේවය ස්ථාපිත නොවීම, අනන්‍ය වැටුප් තලයක නොතිබීම, දීමන ලබා නොදීම මෙන්ම රාජකාරී කටයුතු වලට අයිතු බලපෑම් සිදුවීම ආදිය විසින් ඔවුන් විසින් සඳහන් කළ කොට තිබෙනවා. මේ කාරණාවේදී අපි මේ පිළිබඳව රජයට අවධානය යොමු කරලා තියෙනවා. අපි මේ පිළිබඳව අවබෝධයෙන් ඉන්නවා. ඊකට ගත යුතු ගත හැකි ක්‍රියාමාර්ග මේ විද්දිත් බොහෝමයක් අරගෙන තියෙනවා සහ ක්‍රියාත්මක වෙමින් පවතිනවා. අනන්‍ය වැටුප් තලය ලබා දීම සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලැබිලා තියෙනවා. දැනටත් අමාත්‍යංශ අනුමැතිය ලැබිලා තියෙනවා ඔවුන්ගේ දීමන දෙගුණයකින් වැඩි කරන්න. අනන්‍ය වැටුප් තලය ලබා දීම සඳහා අමාත්‍යංශ අනුමැතිය ලැබිය යුතුයි. ග්‍රාම නිලධාරී තනතුර සඳහා ගරු අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති යෝග වැටුප් ව්‍යුහය ඇතුළත් කර ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථා සංග්‍රහය කෙටුම්පත සකස් කර 2024/5 වෙනිද ගරු කතානායකතුමනි අනුමැතිය සඳහා රාජ්‍ය සේවා කොමිසමට ඉදිරිපත් කරලා තිනවා එබැවින් මෙම දීමන සංශෝධනය සඳහා අවශ්‍ය පියවරගෙන ඇති බැවින් ග්‍රාම නිලධාරී ප්‍රධාන ගැටළු සඳහා මේ වෙන විට විසඳුම් ලබා දීමට පියවරගෙන තිබෙනවා